ஸ்ரீ லங்காவை பிரியதம லெமன் பஃப் அதி விசிஷ்ட மாஞ்சி லெமன் பஃப் ஸ்ரீ லங்காவை பிரியதம லெமன் பஃப் அதி விசிஷ்ட மாஞ்சி லெமன் பஃப் හිටපු ජනාධිපතිතුමා තායිලන්තයේ සංචාරයක යෙදුණා. හිටපු රුසියානු තානාපති උදේ වීරතුංග මේ සංචාරයට එකතු වුණු පිරිසත් සමග ඉන්නවා. ඊල් පීරිස් මැතිතුමත් එක්ක ඉඳගෙන ළඟ. මොහු සම්බන්ධව බරපතල චෝදනා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක මේ ගමනේදී මේ අය සම්බන්ධ වුණා කියන්නේ මොහු ඉන්න තැන්, මොහු යන්නේ තැන් පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායම දන්නවා. එහෙනම් අපි කියනවා අදාළ බලධාරීන්ට මේ සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ජීඑල් පිරිස් මහත්මයා වගේ අයගෙන් ප්‍රකාශයක් ලබා ගන්න ඕන සැකකරුවෙක් විදිහට ඉන්න උදේ වීරතුංග මහත්මයා අනිවාර්යෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රැකවරණයේ යටතේ කොහේ හරි ඉන්නවා කියන කාරණේ මේ ඡායාරූපෙන් ඔප්පු වෙනවා. හැමදාම නීතිය ක්‍රියාත්මක කරන ඕන මම කියනවා ඒක කාරණා ඔප්පු කරනවා. නමුත් අත්අඩංගුවට ගන්නේ ඇයි? අත්අඩංගුවට ගැනීම සිදු 25ක් විතර මම දන්නා විදිහට නීතිපති දෙපාර්තමේන්තුවේ වල එකෙන් 4ක් හෝ 5ක් ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ වගේ නඩු ක්‍රියාත්මක වීම පනවා. හැබැයි තීන්දුව තාම ලැබිලා නැහැ වෙන්න පුළුවන්. ප්‍රමාදයි කියලා උතුමායි. ප්‍රමාදයි කියලා පිළිගන්න. ඒක ගොඩක් ප්‍රමාදයේ තියෙන මේ නීතිපති දෙපාර්තමේන්තුවේ. දැන් ජාතිකාන්තරක උවබලත් ප්‍රධාන පාත්‍රය කියලා තියෙනවා. ගාල්ලේ බවත්තන්නේ තාන්න විරෝධී මේක හරියට. මෙහෙමයි සමහර තැන්වල ප්‍රධාන ඇමතිතුරු ඉන්නවා පිස්සු. පිස්සොත් ඉන්නවා. අපි යහපාල ආණ්ඩුව හරියට කරනවා. හැබැයි පළාත් සභාවල මේ යහපාලනේ නැහැ. මේ ජාතිකාණු සංකල්පේ නැහැ. මහා විකාර නටන ඇමතිවරු ඉන්නවා. මහා ඇමතිවරුත් ඉන්නවා. ඒ නිසා පැහැදිලිවම ජනාධිපතිතුමාටත් මතක් කරනවා. ඔය නන්දොඩොන පිස්සෝ පොඩ්ඩක් නිවැරදි කරන්න නැත්නම් ඒක ලොකු හානියක් වෙනවා නේද? ජනාධිපතිතුමාට ලොකු හානියක් වෙනවා.